කවුරුවත් පවුලක් හරි පුද්ගලෙක් හරි ඉලක්ක කරලා ගෙනාපු එකක් නෙමෙයි කියන එක ඉතා පැහැදිලිව ඔප්පු වෙනවා ගෞරවනීය අපේ හාමුදුරන් වහන්සේලා මේකට එරෙහිව දක්වපු විරෝධයත් එක්ක උන්වහන්සේලාම කිව්වේ මිදිත්වේ පුරවැසිකම තා භයානකයි ඇමරිකන් පුරවැසිකම තියෙන කෙනෙකුට මේ ජනාධිපති වෙන්න පුළුවන් මේ මන්ත්‍රී කෙනෙක් වෙන්න පුළුවන් ඒතර ඇමරිකාවේ පුරවැසිකම ගන්නකොට ඔවුන් ඉතා පැහැදිලිව දියුරුමක් ලබා දෙන්න ඕනි ඇමරිකාවේ ආරක්ෂාව වෙනුවෙන් ආයුධ ගන්න උනත් මම ලෑස්ති සටන් කරන්නත් මම ලෑස්ති ඇමරිකාව වෙනුවෙන් යුද්ධ කරන්න මම සූදානම් ඒ එහෙම කෙනෙක් අපේ රටේ ජනාධිපති වෙන්න අපේ රටේ අගමැති වෙන්න අපේ රටේ මන්ත්‍රී කෙනෙක් වෙන්න අපේ රටේ තානාපති කෙනෙක් වෙන්න රජ උසස් නිලධාරියෙක් වෙන්න කොහොමද වෙනත් රටක පුරවැසියෙක් ලංකාව වෙනුවෙන් වැඩ කරන්නේ මේක මේ පුද්ගලයා පුද්ගලිය රාජපක්ෂ පවුල ගැන නෙමෙයි ඒ නිසා තමයි ඔය කියපු කට්ටියටම ඔය කටින්ම දුත්තු පුරවැසිකම තියන අයට මන්ත්‍රීකම් ජනාධිපතිකම් ජනාධිපතිකම් දෙන්න එපා කියන වෙනුවෙන් ඊයේ පෙරේද මැදිහත් වුණා ඒ වුන්ම තමයි ඔయిత කලින් රාජපක්ෂ පවුල ඉලක්ක කරගෙන ඔක ගෙනාවා කියලා කිව්වේ ඒ කියපු කට්ටියම ඊයේ වෙනකම් දුත්තු පුරවැසිකමට විරුද්ධව කතා කරා අදත් එවෙනුවෙන් මැදිහත් වෙනවා අපේ ගෞරවනීය හාමුදුරන් වහන්සේට ඒ නිසා මේක පැහැදිලි පුද්ගලයේ රාජපක්ෂ පවුල ඉලක්ක කරපු එකක් නෙමෙයි අපේ රට ආර්ථික වශයෙන් දේශපාලන වශයෙන් ස්වෛරී රටක් ඒ රටේ භෞමික අඛණ්ඩතාවය වෙනුවෙන් ස්වෛරීත්වය වෙනුවෙන් කටයුතු කරන්න නම් ඔහු ශ්‍රී ලාංකික පුරවැසියෙක් වෙන්න ඕනි දැන් පැහැදිලිව රැකියාවක් ලබා ගැනීමේදී වෙනත් කවර හෝ තැනකදී අහන පළවෙනි ප්‍රශ්නය තමයි ඔබ ලාංකිකද ඔබ ශ්‍රී ලාංකිකයෙක්ද ඒක අහන්නේ ඇයි අපේ රට මේ මව්බිම වෙනුවෙන් කටයුතු කරන්න විශේෂයෙන් මව්බිමට නායකත්වය දෙන්න දේශපාලන නායකත්වය කියන්නේ මව්බිම සම්පූර්ණ මෙහෙවීම එතකොට සිංහල දෙමළ මුස්ලිම් සියලු ජාතිකත්වයන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් ලංකාවේ භෞමික අඛණ්ඩතාවය ආරක්ෂා කිරීම වෙනුවෙන් තමයි ශ්‍රී ලාංකික පුරවැසියෙක් කියන ඒ නාමය තියෙන්නේ ඔහු හෝ ඇය වෙනත් රටක පුරවැසියෙක් නම් අපේ රට වෙනුවෙන් ඔහු වැඩ කරයි කියන සහතිකය කොහොමද දෙන්නේ එසම එක පුද්ගලික පිළිවන් ප්‍රශ්නයක් නෙමෙයි සැබෑ මව්බිමට ආදරය කරන පුරවැසියෙක් නම් ඔහු සැබෑ වශයෙන්ම ශ්‍රී ලාංකික පුරවැසියෙක් වෙන්න ඕනි වෙනත් රටක පුරවැසියෙකුට රට වෙනුවෙන් මව්බිම වෙනුවෙන් කැපකිරීම කරන්න වැඩ කරන්න හැකියාවක් නැහැ ඒක නිසා තමයි මේ වගන්තිය පැහැදිලිව මේකට ඇතුළත් වුනේ ඒක තමයි අපේ හාමුදුරන් වහන්සේලා පැහැදිලිව පහුගිය කාලේ කිව්වේ මේ වගන්තිය ඉවත් කරන්න නමුත් ඒකට අහුම්කන් දුන්නේ නැහැ එවුන්කන් දෙන්නේ නැහැ කියන්නේ මොකද්ද? අර කියන රටවල්වල යුරෝපයේ වේවා ඇමරිකාවේ වේවා පුරවැසියෙකුට අනාගතයේ මේ රටේ නායකයෙක් වෙන්න පුළුවන්. ඒත් මේක පිටුපස්සේ ඇමරිකාවද චීනේද ඉන්දියාවද කවුද මෙහෙවන්නේ කියන එක ප්‍රශ්නාර්ථයක් තියෙනවා. ඒත් ඔවුන්ට පුළුවන් ඔවුන්ගේ පුරවැසියෙක් ගෙනල්ලා මෙහෙ ට්‍රාන්ස් කරලා මෙහෙ රටේ නායකයා කරවන්න. ඒක තමයි මේ සිද්ධ වෙමින් යන්නේ. එතකොට ආර්ථික වශයෙන් දේශපාලන වශයෙන් අපි දීන වහල් තත්ත්වයට ඇද වැටෙනවා අපේ ස්වෛරීත්වය නැති වෙන නිසා මේක භයානකයි මේක ඉතාම අනතුරුදායකයි ඒ නිසා තමයි මේක අහොස් මේක මේ වගන්තිය ඉවත් කරනවට අපි විරුද්ධ උනේ මේ වගන්තියේ ඇතුළත් වෙලා තියෙන කේ වැදගත්කම නමුත් ආණ්ඩුවේ සියල්ල නොතක බුරු කැරට්ටලයක් පෙන්වුවා අලුත් ආණ්ඩු ප්‍රවස්ථාවක් එනවා තම මාස 6කින් අපි එක ගේනවා ඒකට මේක දාන්නම් මේකෙන් අයින් කරමු මොකද්ද හදිසි පුද්ගලයෙක් වෙනුවෙන් මේක කරනවා කියන එක තියෙන්නේ දැන් තමයි බැසිල් රාජපක්ෂ මහත්තයව පාර්ලිමේන්තුවට ගේන්න ඔහුට කැබිනට් අමාත්‍ය ධුරයක් දෙන්න ඒ වෙනුවෙන් මේක කොහොම හරි තියාගන්න හදන්නේ බැසිල් ගෙනාවට පස්සේ මේක අවශ්‍ය කරන්නම් කියලා නෙමෙයි කියන්නේ එසා තමයි අපි කියන්නේ එහෙනම් බැසිල්ට විතරක් මේක අදාළ නැහැ අනිත් අයට මේක අදාළයි කියලා එහෙම ඇත්ත කියන්නේ මෙච්චර මේ හාමුදුරන් වහන්සේලා මෙච්චර මේ ජාති මාමක බලවේගයන් මේක ඉවත් කරන්න කියලා කියද්දි ඒකට ඇහුම්කන් නොදී ජනාධිපතිවරයාගේ අත්නොමතික බලය පාවිච්චි කළා කොහොම හරි මේක ගේන්න ඕනි කියන තැනට ඉන්නේ ඇයි වෙන මොකටවත් නෙමෙයි අර කියපු පුද්ගලයා මෙතෙන්ද ගේන්නේ එසා පුද්ගලෙක් ඉලක්ක කරලා මේ වාක්‍ය තියාගන්නේ දැන් පොදුවේ ගත්තොත් රටේ सिद्ध वियुक्त उद्गल इलाक नेमें
නිසා දැන් තමයි පුද්ගලෙක් ඉලක්ක කරලා මේ වාක්‍ය අයින් කරගනින් වෙන්නේ. Breaking.Turkey.